දිවයිනපුර ප්‍රධාන කාන්තා සංවිධානවල සහ ශාඛා සමිති සභාපතිවරයන් සහ නියෝජිතවරයන් විශාල පිරිසක් මෙම හමුවට එක්ව සිටියා. මෙරට ආර්ථිකය ස්ථාවර කරමින් දියුණුව කරා ගෙන යාමේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට පූර්ණ සහාය පළ කරන බව කාන්තා සංවිධාන නියෝජිතවරයන් මෙහිදී අවධාරණය කළා. සෙල්ලම් කරන්න උරගා බලන්න දවසක නෙමෙයි අපි ඉන්නේ. කරන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. එහෙනම් උරගා බලන්න හදන්න එපා. එළඹෙන 21 වෙනිදාට අපේ ඒ කාන්ත හයියත් එකතු වෙරගෙන අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ මහත්තුමා මේ රටේ විජායක ජනාධිපතිවරයා වෙනවාමයි කියන කාරණාව මතු කරමින් අනිත් අපේක්ෂකයෝ සියලු දෙනාම නියෝජනය කරන්නේ පාට පක්ෂ ජාති ભેද එව පසකලා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයව අපේ අනාගතය සුරක්ෂිත කිරීමට සියලු කාන්තාවන් ඡන්දය දෙනවා කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අවුරුදු 32ක මගේ දේශපාලන ජීවිතයේ පළවෙනි වතාවකට අපි ඔක්කොම එක මල්ලකට එකතු වෙච්ච මහා කාන්තා සම්මේලනයක් අද අපි පවත්වන්නේ. මේ මොහොතේ රූපවාහිනී ඉදිරියට ගිහිල්ලා බංග්ලාදේශයේ තත්ත්වය බැලුවනම් ඇයි අපි එකට එක්කහ වුණේ කියන කාරණය පැහැදිලි වෙනවා. බංග්ලාදේශ රාජ්‍ය නායිකාවගේ නිල නිවස අරගල කළුවන් අත්පත් කරගෙන පිස්සු කෙලින හැටි ඔබ රූපවාහිනියෙන් දකිනකොට ඔබ හිතුවා නේද ලංකාවෙත් මෙහෙම නේද වුණේ කියලා. අද බංග්ලාදේශය රනිල් වික්‍රමසිංහන් වැනි නායකයෙකු සොයමින් සිටිනවා. රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙකු බිහි වූ නිසායි අපිට ඒ දේ උරුම නොවුනේ මිත්‍රවරුනි. ප්‍රකෘතිවත් වෙමින් පවතින අපේ ආර්ථිකය පූර්ණ ස්ථාවර භාවයකට පත්කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙන යන මේ වැඩපිළිවෙලට අපේ පූර්ණ සහයෝගය ලබා දිය යුතුයි කියන එක අපි සපත කරන්නට ඕන. අපේ දරුවන්ගේ දරුවන්ටත් ස්ථාවර රටක් නිර්මාණය කිරීම සඳහා අප මේ ඓතිහාසික තීන්දුව ගත්ත බව ඉතිහාසය විසින් සාක්ෂි දරනවා ඇතයි කියලා මා විශ්වාස කරනවා. කොළපාට නිල්පාට බිමින් තියමු. ජීවත් වෙන්න රටක් ඕනේ. අලුත් වෙස් මූණක් ගෙනල්ලා හැමදේම නැතිබරි මිනිහගේ ඡන්දෙ ගන්න දුක මාකට් කරපු ලෝකෙක අපි නැවත වතාවක් රැවටෙන්නේ නෑ. එළබෙන ජනාධිපතිවරණයේදී නියත ජනපති වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහන්ට කියන එක සමස්ත ශ්‍රී ලාංකික කාන්තාවන් අද සපත කරනවා. කන්න නැති වෙනකොට පොලිමේ මැරිලා වැටෙනකොට මේක බාරගන්න හිටියේ නෑ කවුරුවත්. මාලිමා යන්තරේ සූත්‍ර පුංචල බල බල හිටියා වටපිට. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක දැන් කයි වාරු ගැහුවට එදා ගිහිල්ලා හැංගුණා. ගෝඨාභය මහතේ යනකොට අපි හිතුවා අපි අනාතයි කිය. හුස්ම ගන්න බැරුව හිටියා අපිට. හුස්ම පොදක් දුන්නේ කවුද? රනිල් වික්‍රමසිංහ. ඔබයි අපේ ශක්තිය. ඔබයි අපේ ධෛර්යය. නමකාග නම් තායිතිරි නාටිකාග නාලේ නෝකතිකාග இன்று மலையக யுவதிகள் அணி எம் பெருமைக்குரிய தலைவர் அதிமேதகு ஜனாதிபதி அவர்களோடு கைகோர்த்து உள்ளனர். කඳුකරේ තරුණියන් ජනාධිපතිතුමා සමග අත්වැල් බැඳගෙන අවසන්. අභියෝගවලට බය වී පලා ගිය නායකයෙක් අපිට අවශ්‍ය නැහැ. එවැනි අය නායකයන් නෙමෙයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ජනතාව ජීවත් කළ නායකයෙක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විවේචනය කරන අය දේශපාලඥයන් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගෙක්ව අපේ රට ගොඩනැගුවා. රටේ දුප්පත්කම නැති කිරීමට අඩු ආදායම් ලාභී ජනතාව වෙනුවෙන් අස්වැසුම වැඩසටහන ඉදිරිපත් කළා. කඳුකරේ කාන්තාවන්ට ස්වයං රැකියා අවස්ථා උදා කරදී ගෞරවනීය ජීවිතයක් ගත කිරීමට අවස්ථාව දුන්නේ ජනාධිපතිතුමායි. ඒ නිසා අපේ සහයතුමාට හිමිවනවා. මෙහිදී අදහස් දැක් වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙම අසීරු ගමනීති වුවද කාන්තාවන් සවිපල ගැන්වීමට අවශ්‍ය කටයුතු කළ යුතු බවයි. සමහරු මගෙන් අහනවා ඇයි මං නිර්පාක්ෂික අපේක්ෂකෙක් හැටියට එන්නේ කියලා. බඩගින්න නිර්පාක්ෂිකයි. ඉතින් දැන් අපි අපේ පාටේම පැත්තකට දාලා රටේ බඩ පුරවන්නයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. විදුලි බලේ නැතුව, ඉන්ධන නැතුව,
දරුවන් පාසලට යන්න බැරුව කොච්චර අමාරු කාලයක්ද තිබුණේ. ආපහු ඒ දුක විඳින්න ඕනේද? මං සජිත්ට කිව්වා, අනුරට කිව්වා, එන්න මං එක්ක යන්න. අපි මේ රටේ ජනතාවට උදව් කරමු. එන්න බෑ කිව්වා. මට උදව් කරේ කාන්තාවන් තුන්දෙනෙක්. නිර්මනා, සීතාරාමන්, ජැනට් ටේලන්, ක්‍රිස්ටලීනා ජෝජවීය. ওই තුන්දෙනා උදව් කරේ නැත්නම් අපි කොහෙද ඉන්නේ? මට පෝර නැතිව තිබුණද්දි මං තවත් කාන්තාවකට කතා කරා. ඇමරිකාවේ සමන්ත පවර්ස්. අපි එහෙනම් කාන්තාවන්ට ස්තුතිවන්ත වෙන්න තියෙන්නේ. එදා පැනලා ගියේ මොකද්ද කියන්නේ? මේ උදව් කරපු ක්‍රිස්ටලීනා ජෝජියාව කාන්තාව උදව් කරපු එක අයින් කරනවා. මේ මුදල් නැති වුණොත් මොකද්ද කරන්නේ? අපි අමාරුවෙන් දුක් විඳලා ඔක්කොම මෙතෙන්ට ආවේ. මේක නැති කරගන්නවද? මේක ආරක්ෂා කරගන්නවද කියලා මම අහන්න කැමතියි. මූණු දියා නෙමෙයි, නන් දියා නෙමෙයි, තමන්ගේ අනාගතේ දියා, තමන්ගේ දරුවන් දියා ඒ තීරණය ගන්න. මං කාන්තාවන් අමතක කරේ නෑ මේ කාලෙදි. අස්වැසුම දුන්නා, හාල් දුන්නා, ඉඩම් දීලා තියෙනවා, තට්ටු නිවාස දෙනවා, කඳුකරේ ගම්මාන ඇති කරනවා, පාසල් ශිෂ්‍යයන් ආහාර දෙනවා. දැන් මං ඉන්නේ බහුතරයේ ප්‍රශ්න අරගන්න. කාන්තාවන්ට පිරිමි වාගේ එක සමාන අයිතිවාසිකම් ලබලා දෙන්න. අපි එකතු වෙමු, නිර්පාක්ෂිකව බඩගින්න නැති කරමු, රට දියුණු කරමු, හොඳ අනාගතයක් ඇති කරමු.